රුසියානු හමුදා විසින් සිය බහරට ගත් යුක්‍රේනයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයේ පරීක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධාන නිලධාරීන්ට ඉඩ ලබා දීමට රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් එකඟ වී තිබෙනවා. මෙම බලාගාරයට පසුගිය දින කිහිපය තුළදී ෂෙල් ප්‍රහාර කිහිපයක් එල්ලවීම නිසා න්‍යෂ්ටික කාන්දුවක් ඇතිවීමේ අවදානමක් උද්ගත වී තිබුණා. ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමග රුසියානු ජනාධිපතිරා පැවැත් වූ දුරකථන සංවාදයකින් පසුවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලාගාරයේ පරීක්ෂා කිරීමට අවසර ලබා දීමට ඔහු තීරණය කර ඇත්තේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මහලේකම්වරයා ඉල්ලා සිටින්නේ මෙම බලාගාරයේ ආවට ප්‍රදේශ හමුදා කටයුතු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කළ යුතු බවයි. නවසීලන්තයේ දින 4ක සිට ඇදහැලෙන දාර්හ නිපාත වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රසකට ගම් වතුර තත්ත්වයක් බලපා තිබෙනවා. ගම් වතුර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 1200කට අධික සංඛ්‍යාවක් අවතැන් වී සිටින අතර නිවාස 400කට අධික සංඛ්‍යාවක් විනාශයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. මෙතර නැගෙනහිර මෙක්සිකෝවට බලපා ඇති ගම් වතුර තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසක් ජලයෙන් යට වී ඇත්තේ මෙලෙසින්. Over Water Hero.